මේ අවුරුද්දේ මාර්තු මාසේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලංසු කැඳවනවා බදුල්ල දිස්ත්‍රික් මහරෝහල සඳහා හෘද කැටිට කරන යන්ත්‍ර මිලදී ගැනීම සඳහා. එහි ආසන්න වටිනාකම රුපියල් මිලියන 250-350 අතර පරතරයේ තමයි පවතින්නේ. ඒතර බදුල්ල රෝහලට හෘද කැටිට කරන යන්ත්‍ර නැත්නම් කාඩියක් ඇන්ජියෝග්‍රෑම් මැෂින් එක මිලදී ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දැන් අනාවරණය වන කරුණ තමයි ඉතාමත්ම පැහැදිලිව මීට අවුරුදු 17කට පමණ පෙර, ඒ කියන්නේ 2007 අවුරුද්දේදී ජර්මනිය නිෂ්පාදනය කරපු අදාළ හෘද කැටිට කරන යන්ත්‍ර නිෂ්පාදන මොඩලයට සමාන මොඩලයක් තමයි මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කමිටුව අවසාන වශයෙන් තීරණය ගත්ත බව ජනමාධ්‍ය සහ අදාළ තොරතුරු වාර්තා කරන්නේ. මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මීට අවුරුදු 17කට කලින් නිෂ්පාදනය කරපු මොඩලයක් රුපියල් මිලියන 266කට අධික මුදලකට ලංකාවට ගේන්න හදන්නේ ඇයි කියලා බරපතල සැකය නිර්මාණය වෙනවා. දැන් මේ මොඩලේ හදලා අවුරුදු 17ක් වුණාම ඒකට අදාළ නඩත්තු උපකරණ, අදාළ සේවයෙන් පසු සේවාව වගේම වගකීම් සම්බන්ධව බරපතල ගැටලු මතුවෙනවා. අපට අත්දැකීම් තියෙනවා මේ වගේ පරණ ආකෘති මිලදී ගත්තට පස්සේ ඒවා නඩත්තු කරන ඉතා කුඩා කොටසක් හෝ නැති වුණොත් අර සම්පූර්ණ උපකරණයම භාවිතාවෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අපට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අහනවා අවුරුදු 17ක් පැරණි තාක්ෂණ ලක්ෂණ වලින් සමන්විත මේ හෘද කැටිට කරන යන්ත්‍රයක් බදුල්ල රෝහලට මිලදී ගන්නේ කාගේ අවශ්‍යතාවයකටද කියලා. ඒ ප්‍රසම්පාදන කමිටුව දැන් හෙළි වෙලා තිබෙනවා, අනාවරණය වෙලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනවන රෝග නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරියක් තමයි එහි සභාපතිත්වය දරන්නේ. බදුල්ල රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරු 2 දෙනෙකු ඇතුළු එම කමිටුව 7 දෙනෙක්ගෙන් සමන්විත වෙනවා. මේකේ විශේෂත්වයක් තමයි මේ යන්ත්‍රය මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන කමිටුවේදී එක් විශේෂඥ වෛද්‍යවරයෙක් මේ මිලදී ගැනීම සඳහා තමන්ගේ අත්සන යොදන්නේ නැහැ. ඒ වගේම තමයි ගණකාධිකාරීවරයා, ප්‍රධාන ගණකාධිකාරීවරයා මේ සම්බන්ධව අත්සන යොදන්නේ නැහැ. ඒ බදුල්ල රෝහලේ හෘද රෝගයක විශේෂඥ වෛද්‍යවරයෙක් පාසටහනක් යොදමින් කියනවා මේ මිලදී ගැනීමේ යාන්ත්‍රණය සම්බන්ධව මේකේ තියෙන මුදල් ගනුදෙනු සම්බන්ධව නැවත ඇගයීමක් කළ යුතු බව. එතකොට ඒ සටහන් ඉතා පැහැදිලිව මේ වාර්තා තුළ අඩංගු වෙලා තිබෙනවා. එය අපි ජනමාධ්‍යයට ඉදිරිපත් කරන මේදී ප්‍රසම්පාදන කමිටුවේ හිටපු වෛද්‍යවරයෙක් බදුල්ල රෝහලේ ඔය ඉතා පැහැදිලිව පාසටහනක් යොදමින් සඳහන් කරනවා මේ ප්‍රශ්න සහගත ගනුදෙනුවේදී මුදල් හා තාක්ෂණික ඇගයීම ගැන නැවත වතාවක් පසුස් විපරමක් කළ යුතු බව. එතකොට ඒ වගේම තමයි මේ සම්බන්ධව අදාළ තරඟකාරී ආයතන අභියාචනා ඉදිරිපත් කරාම ඒ අභියාචනා නොසලකා කටයුතු කරනවා. මේකේ විශේෂත්වයක් තමයි ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන්ම තමයි මේ අභියාචනා මණ්ඩලයේ පෙනී සිටින්නේ. ඒක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. ඒ වගේම තමයි මේ මොඩලය සම්බන්ධව ඇමරිකානු FDA ආයතනයෙන් ලබාගත් වාර්තා ගත්තත් අවස්ථා ගණනාවක් මේ මොඩලය අසමත් වුණාද කියන සැකය මතුවන වාර්තා ගණනාවක් ඒ ආයතනයේ නිකුත් කරලා තිබෙනවා. එහෙමනම් මීට පෙර වෙනත් රටවල්වල භාවිතා කළා තාක්ෂණික මොඩල සම්බන්ධ ප්‍රශ්න මතුවෙච්ච අවුරුදු 17ක් පැරණි මේ තාක්ෂණික උපකරණ මිලදී ගන්න කටයුතු කරන්නේ ඇයිද කියන සැකය මතුවෙනවා. එතකොට මේ ප්‍රසම්පාදන කමිටුවේ තීරණයට විරුද්ධව අභියාචනා ඉදිරිපත් කරාම ඒ අභියාචනා කමිටුවත් අර කණ්ඩායමෙන් තමයි සමන්විත වෙන්නේ. නැවතත් අර පෙර සඳහන් කළ ප්‍රශ්න සහගත ගනුදෙනුව සම්බන්ධව පාසටහන යොදපු බදුල්ල රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා මෙහි ඔහු අත්සනක් යොදන්නේ නැහැ මේ අභියාචනා කමිටුවෙත්. එනු අපට පේනවා ඉතාමත්ම පැහැදිලි මේ ප්‍රසම්පාදන ක්‍රියාව ප්‍රශ්න සහගත බව. මේකෙන් අහිමි වෙන මුදල රුපියල් මිලියන 266ක්. අනිත් ප්‍රශ්නය තමයි මීට අවුරුදු 17කට පමණ පෙර නිෂ්පාදනය කරපු තාක්ෂණික මොඩලයක්කින් හෘද කැටිට කරන යන්ත්‍රයක් මිලදී අරගෙන කාඩියක් ඇන්ජියෝග්‍රෑම් මැෂින් එකක් මිලදී ගත්තම අර බදුල්ල ප්‍රදේශයේ හෘදයාබාධවල ලක් වෙලා රෝහල් ගත වෙන රෝගීන්ට බලාපොරොත්තු වෙන නූතන තාක්ෂණයට අනුගත වෙච්ච නවතම වෛද්‍ය ප්‍රතිකාර කරන්න පුළුවන් කමක් ලැබෙනවද? ඇයි අපි අවුරුදු 17ක් පැරණි
තාක්ෂණයක් භාවිතා කළා බදුල්ල ප්‍රදේශයේ රෝගීන්ගේ හෘදයාබාධ වලට පිළියම් යොදන්න යන්නේ. ඒ කියන්නේ බදුල්ල ප්‍රදේශයේ රෝගීන්ට ඇයි ඒ වගේ අවතක්සේරුවක් ලක් කරන්න යන්නේ? එනිසා අපි කියනවා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්, සෞඛ්‍ය ලේකම්වරයාගෙන්, සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් කරුණා කළා මේ බදුල්ල රෝහලට අවුරුදු 17ක් පැරණි හෘද කැතීට කරන යන්ත්‍රය, කාඩියක් ඇන්ජියෝග්‍රෑම් මැෂින් එක මිලදී ගැනීමේ මේ ප්‍රශ්න සහගත ප්‍රසම්පාදනය වහාම අත්තිටුවලා මේ සම්බන්ධව පසුවිපරමක් කරලා අදාළ තාක්ෂණික වාර්තා පරීක්ෂා කරලා මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් කරලා ඊට පස්සේ මේ සම්බන්ධව නිසි තීරණයක් ගත යුතු වෙනවා. ගරු විගණකාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය සම්බන්ධ ආංශික කාරක සභාවේ සභාපතිවරයා ඇතුළුවේ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ බදුල්ල රෝහලට කාඩියක් ඇන්ජියෝග්‍රෑම් මැෂින් එක මිලදී ගැනීම සම්බන්ධ වන මේ ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාව සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන්න. එතනින් නොනැවති මේ තත්ත්වයන් ඉතා පැහැදිලිව දැනුම් දීලා තිබෙද්දී මේ ගැන අවබෝධයක් ඇතිව හෝ නැතිව මේ ප්‍රසම්පාදනයට අත්සන් කරපු සියලු නිලධාරී නීති හමුවට පමුණුවන්න ඕන. අපි මේ ලේඛන මේ සති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අල්ලස් කොමිසමටත් විගණකාධිපතිවරයාටත් බාර දීලා මේ නිලධාරීන නීති හමුවට ගේන්න කියලා අපි ඉල්ලනවා. ඒතර සෞඛ්‍ය අමතිවරයාට, ලේකම්වරයාට, අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මේවෙන් ගැලවෙන්න බෑ, බේරෙන්න බෑ, අපි දන්නේ නෑ, අපි දැනගෙන හිටියේ නෑ, අපි ඔවට ඇඟිලි ගහන්නේ නෑ කියලා කියන්න බෑ. ඒ වගේ දැන් අත්තරංගුවේ ඉන්න කෙහෙලිය රඹුකැල්ල අමාත්‍යවරයා හෝ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්තගෙන් වර්තමාන ඇමතිවරු ලේකම්වරු පාඩම් ඉගෙනගෙන නැති බව තමයි මේ වගේ ගණදුණු අමාත්‍යාංශය තුළ සිදුවීමෙන් පේන්නේ. එනිසා තමයි අපි ඉල්ලන්නේ ජනාධිපතිවරයාට මේ අමාත්‍යාංශය බාර අරගෙන ශක්තිමත් පරිපාලන ව්‍යූහයක් ගොඩනගන්න ඕන. මොකද මේ රටේ මිනිසුන්ගේ මේ මිලියන ගණන් මුදල් අවභාවිතා වෙන්නේ, කොමිස් මුදල් වංචා වෙන්නේ, සාවද්‍ය ලෙස පරිහරණය වෙන්නේ ඉතාමත දුර්වල පරිපාලනයක් පවතින නිසා බව අපට කනගාටු වෙන්නුනත් කියන්න සිද්ධ වෙනවා. එනිසා අපට මතකයි අපි මේ වගේ ගණදෙනු හෙලි කරාම, අක්ෂිකාච ගණදෙනුව, ප්‍රතිජීවක ගණදෙනුව, ප්‍රතිදේහ ගණදෙනු හෙලි කරාම හිටපු සෞඛ්‍ය අමතිවරු ලේකම්වරු ඒවා ප්‍රතික්ෂේප කරා අධේකී ආනිසංස වුන් අත්විඳිනවා. එනිසා අපි කියනවා මේ ගණදෙනුව අත්හිටවන්න, මේ ගැන විමර්ශනය කරන්න, පැහැදිලිව මේ අභියාචනා මගින් මේ කියන ගණදෙනුවේ දෝෂ දැනුම් දී තිබියදී ඒවා නොසලකා අත්නොමතික ලෙස කටයුතු කරන නිලධාරීන්ව අනිවාර්යයෙන්ම නීතිය හමුවට පමුණුවන්න අපි මේ ලේඛන අපරාධ පරීක්ෂණ දෙපළ බාර දීලා මේක අධිකරණයේ කටයුත්තක් බවට පත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.